තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනටම සදහවත්නි බුදු පිය මඩලින් දේශිත තථාගත ශ්‍රී සද්ධර්මය දසවණින් හදවතට සමීප කරන බෞද්ධ රූප වාහිනී නාලිකාව ඒ අවබෝධයේ සෑයන සිතට සද්ධර්මයෙන් ආමන්ත්‍රණය කරන පින්වත් මේ මොහොත පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් ආරම්භ කරනවා දේශනාවට අපි තාම ගෞරවයෙන් ස්වාමින් වහන්සේ සාදු නාද පවතුමින් පිළිගනිමු සාදු 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 අද මේ දේශනාවේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන මේ පින්වතුන් 2022 ජනවාරි මාස 22 වන දිනට ජන්මාන්තරගත වී වර්ෂයක් ගතවන අයි සෝමලතා ගුණසේක රාදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්න මීට වසර දෙකා මාරකට පමණ පෙර මිය පරලව ගිය එම් ධර්මදාස පීරිස් පියතුමාණන්ටත් මීට වසර 17කට පෙර අභාව ප්‍රාප්ත වූ WG චන්ද්‍රසිරි ස්වාම පුරුෂයාටත් මීට සති දෙකකට පමණ පෙර පරලෝ සැපත් AMK බණ්ඩාර සොහිරාටත් පින් අනුමෝදන් කරන්න මේ උතුම් දේශනාව සිදු කරමින් බලාපොරොත්තු වෙනවා එවගේම මෙම පින්කමේ දායකත්වය දරමින් කටයුතු කරන්නට යෙදුන ඉනෝකා සොහිරටත් එවගේම ඒ දියණිය ඇතුළු පවුලේ සැමට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න එවගේම මේ දුක්ඛිත සසරින් ඉක්මනින් භවයකදී සැප සම්පන්න ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනා වැති කරගෙන දායක පින්වතුන් අද මේ පින්කමේ දායකත්වයේ ධර්මින් කටයුතු කරනවා විශේෂයෙන්ම බෞද්ධ ආමාත්‍යාලයේ මූල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂ මහේස් ඩල්විස් මහත්මයාගේ සම්බන්ධීකරණයෙන් මේ උතුම් දේශනාව සඳහා මේ පින්වතුන් අද මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින්නේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සතු 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 නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ
සම්මා සම්බුද්දස්ස සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타මත්ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් इसे धर्म श्रवणे किरीमें लबिन अववाद अनुशासना तम तमंगे जीवित वलट एकतु करगने वडात निवरदी मिलव जीवित यक सकस करगंडत निवरदी उने मिलव जीवित यक तुलिं सुगति गामी उ परलो आयति भवेकिं सनसिन्दत अवसानी प्रार्थना करन बोधीं සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් සියලු දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බාල කියන වර්ගයේ සඳහන් වන අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ඊතා උතුම් ගාථා රත්නය. මදුවා මඤ්ඤති බාලු යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත බාලු දුක්ඛං නිගච්ඡති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මදුවා මඤ්ඤති බාලු යාව පාපං නපච්චති. බාලයා කියලා කියන්නේ අඥාන පුජ්‍යලයාට. මදුවා මඤ්ඤති බාලු අඥානය පවු කරන වෙලාවට ඔහුට දැනෙනවලු අකුසලේ හරියට මී පැණි වගේ. අකුසලේ කරන්න කරන්න අකුසලේට තියෙන පුදුම ප්‍රිය බව ඒ කැමැත්ත නිසා මිහිර නිසා විපාකයේ ගැන කල්පනා නොකර ඔහු නැවත නැවතත් ඒ අකුසලේ සඳහාම යෙදෙනවා. මදු කියලා කිව්වේ මී වලට. මදුවා මඤ්ඤති බාලු යාව පාපං නපච්චති. හැබැයි පව විපාක නොදෙන තුරු තමයි ඔහුට ඒක මී රස වගේ දැනෙන්නේ, මදු වගේ දැනෙන්නේ. යදාච පච්චති පාපං. හැබැයි යම් කලෙක මේ පාපයේ විපාක දෙන්න පටන් ගන්නවද අත බාලු දුක්ඛං නිගච්ඡති. අංගෙදාට මේ බාලයා බොහෝම දුකටපත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කොට වදාලා. පින්නතුනි මේ වාගේ ගාථා රත්නයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ මොන වාගේ කාරණාවක් නිසාද කියන එක මේ ධර්ම කාරණාව තේරුම් ගන්න අපිට හරි වටිනවා. ඒ නිසා මේකට උදාහරණ කාරණාව අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝම ලස්සන රූපයක් තිබිච්ච තරුණ කාන්තාවක් හිටියා උප්පලවන්න කියලා. සංසාරේ බොහෝම පින් කරපු කෙනෙක්. පියුමතුරා බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රාර්ථනා තියලා පියුමතුරා බුදුරජාණන් වහන්සේගෙන් විවරණ අරගෙන මහාකල්ප ලක්ෂයක් මේ සංසාරේ බොහෝ කුසල් රැස් කර කර ඇවිල්ලා
සුගතියේ මනුලවයි නිතර උප්පත්ති ලැබමින් එන ගමනේ අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ නැවත වතාවක් දෙව්ලොවින් චුත වෙලා මනුස්ස ලෝකේ උප්පත්ති ලැබුවා. මේ මනුස්ස ලෝකේ ඉපදිලා අන්තිම ආත්ම භාවයේ නැවත මේ සංසාරේ කවදාවත් උපදින භවයක් නැහැ. මේක අන්තිම ආත්ම භාවයේ. මොකද මහාකල්ප ලක්ෂයකටනේ පාරමිතා පිරුවේ. එතකොට පියුමතුරා බුදුරජාණන් වහන්සේ ගාව ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේ ගාවට එනකොට මහාකල්ප ලක්ෂය. එතෙක් නොයේක් පින්කම් කර කර ආවා මේ අන්තිම ආත්ම භාවයේ. ඉතින් මේ අන්තිම ආත්ම භාවයේ උපදිනකොට ශරීර වර්ණය නිල වර්ණයට බරයි. ඉතින් ඒ නිසාම මෞපියෝ නම තිබෙත් උත්පල වන්න කියලා. ඒකට හේතුව තමයි සංසාරී නිල් මහනිල් මල් පූජා කරලා කරපු ප්‍රාර්ථනාවක්. ඒ වර්ණයේ වගේ වර්ණයක් ලැබෙන්න ඕනේ කියලා. මහමුගලන් මහරහතන් වහන්සේත් එහෙමයි. සසර බොහෝ කාලයක් නිල් මහනිල් මල් පූජා කරමින් කරපු ප්‍රාර්ථනාවක්. දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ කතා කරන්නේ බොහොම අප්‍රසන්න වර්ණයක් තිබුණා කියලා. අම්මට තාත්තට සංසාරේ කරදර කරපු අවස්ථාවක ඒ අකුසලයේ අන්තිමාත්ම භාවයේ විපාක දුන්නා කියලා. ඒ නිසා ඒ වර්ණ සහිතව ඉපදුනා කියලා. එහෙම කාරණාවක් ධර්මයේ කොහෙවත් සඳහන් කරන්නේ නැහැ. ඒකේ අවශේෂ භාගයක් හැටියට අන්තිම ජීවිතේ අවසාන කාලී හොරුන්ගෙන් පහර කාලා මේ කඩසහල් වගේ කුඩු වෙනකන් ඇටකූටු කුඩු කරලා උන්වහන්සේට පීඩා කළා. නමුත් නිල වර්ණයේ ඒ නිසා ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මහමුගලන් මහරහතන් වහන්සේ අවලස්සන නැණි. මහා කල්ප අසංකේයිකුත් ලක්ෂයක් පාරමිතා ප්‍රබුද්ධමේ. බොහෝම ලස්සන ශරීර වර්ණ ලැබෙන පින්කම් කොයි තරම් සංසාරේ කරන්න ඇද්ද? ඉතින් මේක මේ ප්‍රාර්ථනා කරපු පින්කමක මහිමයක්. ඉතින් උත්පලවන්න මෙහෙණින් වහන්සේත් සසර කරගත්ත ප්‍රාර්ථනාවක් නිසා තමයි මේ වර්ණය ලබන්නේ. ඉතින් ප්‍රාර්ථනාව පිළිබඳව දේශනාවල් වල අපි බොහෝ සේ සාකච්ඡා කරලා තියෙනවා. හැම කෙනෙකුටම ජීවිතේ ප්‍රාර්ථනාවක් තියාගන්න වටිනවා. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා ප්‍රාර්ථනාවක් පිළිබඳව. හැබැයි මේ ප්‍රාර්ථනා ඒකාන්තයෙන් විපාක දෙනවා. පංච ධර්ම වලින් යුක්ත නම් අනිවාර්යෙන් විපාක දෙනවා. ප්‍රාර්ථනාව කරනකොට පංච ධර්මයක් තියෙන්න ඕනේ. පංච ධර්මයෙන් යුක්ත වෙන්න ඕනේ කියලා සඳහන් කරන්නේ. මොනවද මේ පංච ධර්ම? ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, දන් දෙන්න ඕනේ, ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ශ්‍රුත, ප්‍රඥා. මේ ටික සහිතව මේ ප්‍රාර්ථනාව කරනවා නම් ඒකාන්තයෙන් විපාක දෙනවා. ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනේ, සීලවන්ත වෙන්න ඕනේ, දාන චේතනාව දානීය බුදුන්පත් වෙන්න ඕනේ, දන් දෙන්න විතර යොමු වෙච්ච ගතක් සිතක් තියෙන්න ඕනේ. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ශ්‍රුත, බණ අහන්න ඕනේ, ප්‍රඥා. ඉතින් මේ කාරණා පහෙන් යුක්තව යම් කෙනෙක් ප්‍රාර්ථනාවක් ගොඩනගනවා නම් ඒ පුජ්‍යලයාගේ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් විපාක දෙනවා. ඉතින් අපිටත් මේ වාගේ නොයේ පිංකම් කරලා අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන් නිවන් දක්නා ජාති දක්වා මම කොහොමද මේ ගමන යන්න ඕනේ, මේ සංසාරේ කොහොම මගේ වෙන්න ඕනේද කියන කාරණාව ප්‍රාර්ථනා තියන්න පුළුවන්. විශේෂයෙන් විපාක දෙනවා පංච ධර්ම වලින් යුක්තව කරන ප්‍රාර්ථනාව. ඒ හින්දා අපි කොහොමත් ජීවිතයක් සකස් වෙන්න ඕනේ, ඒ පංච ධර්මයට අනුවනේ සතර අපායෙන් තොර ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට. ඒ නිසා එවන් ජීවිත ගත කරන කෙනෙකුට ප්‍රාර්ථනාව අනිවාර්යෙන් විපාක දෙනවා. එතකොට උත්පලවන්නා තරුණ වයසට ඇවිල්ලා රූපයෙන් ඊටාම
සුන්දර රූපයක්. ඇය තරුණ වියට එළඹෙන්න එළඹෙන්න රාජකුමාරවරු සිටු කුමාරවරු ප්‍රභූ පැලැන්තී හැම කෙනෙක්ම තරුණ කුමාරවරු ඇගේ පියාට පණිවිඩයක් එවනවා මෙය විවාහ කරගන්න අපි කැමතියි කියලා. නමුත් දැන් තාත්තට ඒ වගේ පණිවිඩ කොච්චර එනවද? එතකොට කවුරු හරි එක්කෙනෙක් තෝරගෙන විවාහ කරලා දුන්නොත් අනිත් සියලු දෙනාම අමනාප වෙනවා. ඉතින් සිටුතුමා මහා ප්‍රශ්න රාශියකට මුහුණ දුන්නා. අන්තිමට මේ සියල්ලෙන් ගැලවෙන්න හිතාගෙන තමන්ගේ දුවට කතා කරලා කියනවා දුවේ මහාන වෙන්න අදහසක් නැද්ද? සඳහන් කරනවා තාත්තා එහෙම අහන කොටත් හිතේ ඇතිවෙච්ච ප්‍රීතිය මෙපමණයි කියලා සඳහන් කරන්න බෑ කියලා. ඒක තමයි දියණියගේ ඒකායන ප්‍රාර්ථනාව පැවිදි වෙන එක. ඉතින් ඒ නිසා තාත්තගේ වචනෙත් ලැබුණා. තාම කැමැත්තෙන් ඒකට ඉදිරිපත් වුණා. මෙහෙණවරට ගෙනහිල්ලා ඇරලුවා. සුදුසු කාලේ ඒ භික්ෂුණියක් බවට මෙහෙණින් වහන්සේලා පත් කළා. දැන් නවක භික්ෂුණියක් පොයගේ වත ඒ භික්ෂුණීන් වහන්සේට පැවරුණා. අම දින්න ඕනේ, පහන් දල්වන්න ඕනේ, පැම් පෙරලා තියන්න ඕනේ, මේ ආදී සියලු වත් පිළිවෙත් ටික පවරලා තිනවා. එක දවසක් පොයගේ යමදලා පැම් පෙරලා තියලා සියලු කටයුතු නිමා කරලා පහන් දැල්වලා ඒ පහන් දැල්ල දිහා බලාගෙන හිටියා. එකම අරමුණකින් මේ පහන් දැල්ල සැලෙන හැටි බලාගෙන හිටපු ඇයට ඒ අනුසාරයෙන්ම එයම කමටහන බවට පත් කරගෙන රහත් භාවය ලබන්න පුළුවන් වුණා. මොකද සංසාරේ පුරාගෙන ආපු පාරමිතා ගොඩක් තියෙනවා. ඒ පාරමිතා මේ වෙනකොට මනාව පූර්ණේ වෙලයි තියෙන්නේ. හරියට නිකන් හිරු එළිය වැටෙනකන් මෝරපු මල් කැකුළු බලාගෙන ඉන්නවා වගේ. හිරු එළිය පතිත වෙනවත් එක්කම පිපෙන්න තරම් මෝරලා තියෙන හැම කැකුලක්ම පිපෙනවා. තලවන්නා භික්ෂුණියත් සසර පුරාගත් පාරමිතාවන් නිසා පිනෙන් මෝරලා ඉන්නේ අවශ්‍ය පොඩි නිමිත්තක් විතරයි. ඇය රහත් වුණා. ෂඩ අභිඥා ලැබුවා. සිව්පිලිසිඹියා ලැබුවා. ඉතින් තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාව මුදුන්පත් කරගන්න අවශ්‍ය සියලුම කටයුතු දැන් සම්පූර්ණ කරගෙන ඉන්නේ. සදහටම දුක්ඛදායක සංසාරයෙන් අත මිදුණා. හැබැයි මේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුණීන් වහන්සේලාට තනියම වාසය කරන්න එපා, කැලෑවේ වාසය කරන්න එපා කියලා ශික්ෂාපදයක් පනවලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා දවසක් චාරිකාවේ වඩින ගමන් එක්තරා අඹ උයනක නතර වුණා. ඒ අඹ උයන වාසය කරන්න හොඳයි කියලා හිතුණා. ඒ උයන ඇතුලේ පොඩි කුටියක් හදවගත්තා. නොතෙමේ ඉන්න වහලය ආරක්ෂාව සඳහා වටතිර ඇදලා සදහැවතුන් ලහුව ඇතුලේ ආසනයක් තබාගෙන මේ කුටියේ තමයි වාසය කරන්නේ. දෙක දවසක් පිණ්ඩපාතේ වැඩම කළා. දහවල් කාලේ බොහෝම උණුසුමයි, අවුව සැරයි. දාන සිඟාගෙන ආපහු වඩිනකොට හරි වෙහෙසයි. අවුව සැර නිසා ඇස් නිලංකාර වෙලා ගිහිල්ලා කුටියට ඇතුල් වුණා. දාන පාත්‍රයේ පසක තිබ්බා. මදක් අර යහනේ සැතපුණා. හැබැයි ගිහි කාලේ ඉඳලා මේ උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේට මස්සිනා වෙන තරුණේ පුංචි අවදියේ ඉඳලා ඇයට බොහෝම ආලේ කෙරුවා. නමුත් මේ කාලේ ඔහු දැනගත්තා මේ අඹ උයනක තනියම ඉන්නවා කියලා. පින්ඩපාතේ වැඩිය වෙලාවේ ඔහු ඇවිල්ලා අර ඇඳ යටට රිංගගෙන හිටියා. රහතන් වහන්සේ ඇඳේ සැතපුණා. මොහොතක් යන්න කලින් ඔහු ඇඳට ගොඩ වුණා. නමුත් සඳහන් කළා බාලේ නැසෙන්න එපා කියලා ඔහුට නොයෙක් වර ප්‍රකාශ කළා.
නමුත් ඔහුගේ කාම දාහය බොහොම වැඩි. ඒ නිසා ඒ රහතන් වහන්සේට බැරි වුණා ඔහුව පාලනය කරගන්න. ඔහු තමන්ගේ අවශ්‍ය කාරණාව සම්පූර්ණ කරගත්තා. නිමා කරලා ඔහු ඇඳෙන් බැස්සා. බැහැලා එතන හිටගත්තා. තවත් මොහොතක් ඔහුට එතන රැඳෙන්න බැරුව ගියා. අවීචින් නැගුණු ගිනිදැල් මෙවන් මහා පෞකාරයක් මේ මහපොළොව මත තවත් දරන්න ඉඩ තියන්නේ නැහැ. එහෙම නැත්නම් මහපොළොව මේ පෞකාරයා තවත් මගේ ගත මත තබා ගන්න සුදුසු නැහැ කියනවා වගේ මහපොළොව විවර වුණා. ඒත් එක්කම අවීචින් ගිනිදැල් නැගුණා. හරියට නිකන් වටතිරේකින් වට කරගත්තා වගේ නන්ද කියන තරුණයා එහෙම්මම අවීචියට මැදගෙන ගියා. රහතන් වහන්සේට ඒකෙන් කිසිම හානියක් නැහැ. මොකද රහතන් වහන්සේට කාම දාහයක් කාම තෘෂ්ණාවක් ඇත්තේම නැති නිසා බ්‍රහ්මචර්යාවට කිසිම අන්තරාවක් නැහැ. නමුත් අනික් භික්ෂුණීන් වහන්සේලාට කාරණාව ප්‍රකාශ කළා. මම මේ වාගේ අනතුරකට භාජනය වුණා කියලා. ඒ භික්ෂුණීන් වහන්සේලා ඒ කාරණාව භික්ෂූන් වහන්සේලාට මතක් කළා. භික්ෂූන් වහන්සේලා ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට මතක් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් කාරණාව දන්නවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වඩිනකොට භික්ෂූන් වහන්සේලා පිරිසක් ධම්සභාවේ සාකච්ඡා කර කර ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අහුව මහණෙනි මොනවාගේ කාරණාවක්ද කතා කරන්නේ? උන්වහන්සේලා කතා කර කර හිටියේ රහතන් වහන්සේලත් කාමයේ පරිහරණය කරනවා. එතකොට තව පිරිසක් සඳහන් කරනවා ඇයි උන්වහන්සේලා විතරක් ගස්ගල් නෙමේ උන්වහන්සේලත් ආහාර පාන වලින් පෝෂණය වෙච්ච ශරීර තියෙන අය. මේ කාම ලෝකේ කාටත් එක පොදුයි. එතකොට කතාවක් ලැබුණා. එතකොට කවුද කාම සේවනය කරන්නේ නැති අය? මේ සාකච්ඡාව අතරේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩි. එතකොට කාරණාව අහනකොට මේ කාරණාව මතක් කළා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලට දේශනා කළා, මහණෙනි පියුම් පතක යම්සේ ජලය රැඳෙන්නේ නැද්ද? ඉදිකටු මුණතක් උඩ අබෑටයක් යම්සේ රඳවන්න බැරිද? ආන් ඒ වගේ රහතන් වහන්සේලා ළඟ කවදාවත් කාම දාහයක් කාම පිපාසයක් ඇත්තේම නැහැ කියලා. කාමයේ සේවනයේ නොකරන උත්තමයන් අතර රහතන් වහන්සේලා ඉදිරියෙන්ම වැඩ ඉන්නවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් තමයි මේ ගාථා රත්නයත් දේශනා කළේ. මදු ආමඤ්ඤති බාලු යාව පාපන්න පච්චති. බාලයා පව් කරන්න ගියහම ඔහුට පව හරියට මීපෙනි වගේ මිහිරි. නමුත් යම් දවසක විපාක දෙනවද? ආන් ඒ විපාක දෙන දවසට ඔහු ඊටාම දුකටපත් වෙනවා. දැන් බලන්න නන්දට විච්චෙදි නන්ද කී කාලයක් බලාපොරොත්තු තියාගෙන සැලසුම් හදාගෙන උන්වහන්සේ ඉන්න තැන හොය හොය මේ අකුසලයට සූදානම් වෙන්නේ නැද්ද කියලා. ඉන්න තැන දැනගත්තාම ඉන්න හැටි දැනගත්තාම ඔහු කොයිතරම් සතුටු වෙන්නේ නැද්ද? මේ කවුරුවත් නැති මේ වනාන්තරේ මේ අඹ උයනේ තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න කොයිතරම් සතුටින් බලාගෙන ඉන්නේ ඇද්ද? ඇඳ යටට රිංගනකොට රහතන් වහන්සේ කුටිය ඇතුළට වඩිනකොට වෙහෙස නිසා යහනි සැතපෙනකොට ඔහුට කොයිතරම් ප්‍රීතියක් සතුටක් දැනෙන්නේ ඇද්ද? නමුත් මොහතකින් පස්සේ ඔහුට සිදුවෙච්ච දේ අද මේ කතා කරන මොහොතෙත් අවීචී දුක් විඳිනවා. අන්තර්කල්පයක් අවීචීින්ද සිද්ධ වෙනවා. අපේ ත්‍රිපිටකයේ පරිබාහිර තවත් ධර්ම ග්‍රන්ථවල සඳහන් කරන හැටියට මනුස්ස වර්ෂවලින් අසංඛ්‍ය 86,40,000 අවීචී දුක් විඳින්න සිද්ධ වෙන තරම්
මහකරුමේ කොහු කරගත්තා. නමුත් ඔහු මේ වගේ රසට ඒ කර්මයේ කොයිතරම් සුළු කාලයක්ද භුක්ති විඳින්නේ ඇත්තේ. පාපේ කරගන්න වෙලාවේ ඔහු සතුටු වෙන්නේ ඇත්තේ මොනතරම් සුළු කාලයක්ද? නමුත් ගෙවනකොට අන්තර් කල්පයක් මවීචිය ගෙවන්න සිද්ධ වෙනවා. අන් ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන්නේ. පව්කාරයා පව් කරනකොට කරනකොට හිතන්නේ මේ පැණි වගේ. නමුත් විඳවනකොට තමන්ට තේරෙන්නේ නැහැ ඒක කොච්චර කාලයක් කොයි විදිහට විඳවන්න වෙනවද කියන කාරණාවත්. මේක ජීවිතේ හැමතැනටම එකතු කරගත්තේ හැකි. දැන් හිතලා බලන්න පව් කරන්න ගියහම ලෝභය නිසා මිනිස්සු කොයි තරම් මේ අකුසලයට පෙළඹෙනවද කියලා. ලෝභය නිසා අකුසල් කරනවා, ද්වේෂය නිසා අකුසල් කරනවා, මෝහය නිසා අකුසල් කරනවා. ප්‍රාණඝාත කරන්න මිනිස්සු කොච්චර කැමතිද? සමහර අය විනෝදයට සත්තු මරනවා. විනෝදයට දඩේම යනවා. විනෝදයට මාළු බානවා. විනෝදයට ওই කෘමි සත්තු මරනවා. දැන් සමහර ලාවට අර මදුරුව එහෙම මරන්න පොඩි උපකරණයකුත් තියෙනවා මේ කාලේ. අර net ball පිට්ටක් වගේ. ඉතින් ඒ වගේ එකක් පාවිච්චි කරලා සමහරලාට පොඩි අයට විනෝදෙට දීලා තියෙනවා. ලං කෙරුවහම සතා පුපුරලා මැරෙනවා. විදුලි සැර වැදිලා. සමහරලාට ওই ලොකු කඩසාප්පු වල කෙරවලක දකින්න ලැබෙනවා විදුලි බුබුලු කීපයක්. විදුලි ආලෝක කීපයක් දැල්වෙනවා. නමුත් ඒ ළඟට යන මැස්සෝ වගේ සත්තු ඒ ආලෝකයේත් එක පුපුරලා මැරෙනවා. පිරිසිදු බව රැක ගන්න. ඉතල රෝහල් වාගේ තැන්වල සමහර රෝහල් වල පෞද්ගලික රෝහල් වල වාගේ තැන්වල මැස්සෝ ඉවත් කිරීම සඳහා වෙනමම කුලී ගෙවල කෙනෙක් ඉන්නවා. රැකියාව තමයි මැස්සෝ ඉවත් කරන එක. නිකන් ඉවත් කරන්නේ නැහැනේ. මරලා ඉවත් කරන්නේ. නමුත් මේ වගේ විපාක ගැන දැනගත්තාම ප්‍රාණඝාතයේ මේ සංසාරේ කොයිතරම් භයානකද? සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ ප්‍රාණඝාත ආදී කරන අය සංජීව කියන නිරේ ඉපදෙනවා කියලා. තවත් නිරේවල් වලට යනවා. ඝාතනයේට ලක්වෙන ප්‍රාණියාගේ සීල ගුණයට අනුව දුක් විපාකේ වැඩි වෙනවා. නමුත් මැස්සෙක් මදුරුවෙක් මැරුවත් සංජීවයේ වාගේ නිරේවල් වල උපදිනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් කොච්චර කාලයක්ද සංජීව නිරේ ආයුෂ? චාතුම් මහරජික දෙවියන්ගේ ආයු කාලය මනුස්ස වර්ෂ වලින් අවුරුදු 190ක් සඳහන් කරනවා. ඒ 190 සංජීවයට එක දවසයි කියලා. 190 වේවා 60ක් නැත්නම් 190 වේවා 30ක් සංජීවයට මාසය. එවන් මාස 12ක් සංජීවයට අවුරුද්ද. එවන් අවුරුදු 500ක් සංජීවයට ආයුෂයි. සඳහන් කරනවා මනුස්ස වර්ෂ වලින් අවුරුදු බිලියන ගාණක්. ඒ තරම් දීර්ඝ කාලයක් දුක් විඳින්න වටිනවද මදුරුවෙක් මරලා? ඒ තරම් දීර්ඝ කාලයක් දුක් විඳින්න වටිනවද මැස්සෙක් මරලා? මාළුවෙක් මරලා? හිතන්න අලියෙක් මරලා? කොටියෙක් මරලා? ඒ තරම් ලාභයක් ලැබුණද මෙච්චර කල් දුක් විඳින්න තරම්? නමුත් මිනිස්සුන්ගේ ලෝභය නිසා කර්මයේ විපාකයේ දන්නේ නැතුව සතුටු වෙවි ප්‍රාණඝාත කරන ඕන තරම්. ප්‍රාණඝාතයේ විපාක ඔය චුල්ලකම්ම විභංග ආදී සූත්‍රවල භාග්‍යතුන් වහන්සේ බොහොම විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. මැරුවොත් මොකද වෙන්නේ? මාරාන්තික දුකකට භාජනය කළොත් මොකද වෙන්නේ? අතපය කැඩුවොත් මොකද වෙන්නේ? සංසාරයේ ඒදී ඒ විදිහටම අපිටත් විපාක දෙනවා. කර්මය කියන ධර්මතාවයේ ලෞතුරා බුදු කෙනෙකුගේ සර්වඥතා ඥාණයට වැටහෙනව මිසක්
අපිට පින්නතින එක කොහොමත් වැටෙන්නේ එකම කර්මය ආකාර කීයකට කොයි විදිහට විපාක දෙනවද කියලා නමුත් ලෝභය මුල් කරගෙන ද්වේෂය මුල් කරගෙන ප්‍රාණඝාත ආදී අකුසල් අපි බොහෝම සතුටින් කරනවා එතකොට ලෝභය නිසා සමහර වෙලාවට මිනිසු බොරු කියන තරම් අපේ පින්නතින හිතන්න මේ 750කට රුපියලකට රුපියල් 10කට 15කට මිනිසු බොරු කියනවා හරියට සමහරලාට යම් භාණ්ඩයක් වේවා ධාන්‍ය වර්ගයක් වේවා විකුණ ගන්න ගියාම කොයි තරම් බොරු කියනවද 750ක් වැඩි කරගන්න රුපියලක් වැඩි කරගන්නේ බොරු කියන්නේ ඉතින් හිතලා බැලුවොත් ඒ 750න් මොනවද අද කරන්න පුළුවන් කියලා ඒ රුපියලෙන් මොනවද කරන්න පුළුවන් කියලා නමුත් ලෝභය නිසා තේරෙන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ කියලා ලොකු ලාභයක් ලබන්න නෙමෙයි විකුණන්න ගියහමත් එහෙමයි ලබා ගන්න ගියහමත් එහෙමයි සමහර තැනකට ගිහිල්ලා අපි කියමු පොල් ගෙඩියක් ගන්න කියලා එක තැනක කියනවා රුපියල් 25යි කියලා සමහරවිට ගන්න ගියපු කෙනා කියනවා එහා පැත්තෙන් අපි අහලා ආවි රුපියල් 24ට දෙන්නම් කිව්වා 23ට දෙන්නම් කිව්වා ඊට ටිකක් අඩුවෙන් ගන්න කියලා ආවි මේ වගේ මේ වෙන ගියපු තැනක් නෑ ඒ වගේ රුපියලක් අපාරයක් ලාභයක් තියාගන්න ඒ වගේ මහ බොරුවක් කියනවා නමුත් දන්නේ නෑ මේ බොරුව මම අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් නිරේක හෙලනවා කියලා හොරකමත් ඒ වගේමයි වෙහෙසිලා මහන්සි වෙලා දුක් විඳලා ජීවිතේ පෝෂණය කරගන්නවට වඩා හරි පහසු ඉන්නේ වෙහෙසිලා මහන්සි වෙලා ධනෙ උපයගත්ත මිනිස්සුන්ගේක මොහොතින් හොරකම් කරන එක ඉතා ඉක්මනට ධනවත් වෙන්න පුළුවන් ආන් ඒ නිසා එහෙම කරලා ධනවත් වෙන්න හදන අයත් ඉන්නවා අනුන්ගේ ජීවිතවලට හානි කරලා ධනවත් වෙන අයත් ඉන්නවා රාරක් විකුණලා මත් කුඩු තවත් මත්ද්‍රව්‍ය නොඑක් දේවල් විකුණලා එහෙම ධනවත් වෙන අයත් ඉන්නවා හොරජාවාරම් කරලා ධනවත් වෙන අයත් ඉන්නවා සමහර තැන්වලින් වරායවල් වාගේ තැන්වලින් නොඑක් බඩු බාහිරාදී හොරෙන් අරගෙන ලාභ මුදලට විකුණලා බොහොම වේගින් ධනවත් වෙන්න උත්සාහ කරනවා මේ ඒක තමයි මේ සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ බාලයා මේ පව කරන තාක්කල් ඒක මී වගේ හිතනවා ඒ වේගින් අතට මුදල් එනවා ඔහුට දෙන පුදුම සතුටක් දරා ගන්න බෑ තමන්ගේ ධන සම්පත් පිළිබඳව නමුත් සංසාරේ සතර අපායේ වැටිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක් විඳලා අන්තිමට කිසියම්ම කාලික මනුස්ස ලෝකේ ඇවිල්ලා ඉපදුනත් අන්ත අසරණ දුගී දුප්පත් වෙලා උපදින්නේ කොයි තරම් හම්බ කෙරුවත් ඒක තමන්ට අපි කියන්නේ වගතු වෙන්නේ නැහැ කියලා සමහරලාට ඒ හම්බ කරගන්නේ එක හිසේ රදයකට වෙදකම් කරන්නම ඉවර වෙනවා එහෙම නැත්නම් ලෙඩ සහිත දුක් සහිත අය මුණ ගැහිලා දරුවෝ ලැබෙනවා එහෙම ස්වාමි භාර්යාවෝ ලැබෙනවා එහෙම මුළු සේ සතම ඒ වෙනුවෙන් වියදම් කරන්න සිද්ධ වෙනවා අන්තිමට ඉන්න ගෙවල් දොරවල් පවා උකස් කරලා අනන්ත දහත් විඳ විඳ ජීවත් වෙන්න සිද්ධ වෙනවා නමුත් සංසාරේ කාලයක් තිස්සේ හොඳයි හොඳයි කියලා තමන් කරගත්ත දේවල් වල ඊළඟ ප්‍රතිඵලය මේ තියෙන්නේ ඉතින් දවසක ඒ ප්‍රතිඵලයේ භුක්ති විඳින්න නම් අද මෙහෙම කරන්න අවශ්‍ය නැහැ කියන එකයි සඳහන් කරන්නේ ඊළඟට පින්නතුනි දැන් මේ කාලේ වාගේ කල්පනා කරලා බලහම දැන් මේ ලෝකෙටම විසනයක් තියෙන කාලයක් නේ එතකොට අපි හැමෝම මරණයට මූණ දීගෙන වෙනදට වඩා මරණ බය දැනෙමින් ඉන්න කාලයක් කොයි වෙලාවෙ වෛරස් වලට ගොදුරු වෙයිද කොයි වෙලාවෙ රෝග වැළඳෙයිද කොයි කොයි විදිහට ආසාදනේ වේද අසාධ්‍ය වේද මේ කියන දේවල් ගැන හැමෝම සැකෙන් සහ බයෙන් ජීවත් වෙන කාලයක් අපි අපේ ජීවිතයට කොච්චර ආදරෙයිද කියන කාරණාව හොඳට දැනෙන අවස්ථාවක් හැමෝම වෛරස් වලින් බේරෙන්න නොයේක් උපක්‍රම පාවිච්චි කරමින් කටයුතු කරන්නේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන නිසා ඉතින් එතකොට ලෝකෙටම විසනයක් තියෙනකොට මරණේ පේනවා කියන කාරණාව දැක දැක
අපිට මේ හොඳටම පෙන්වලා තියෙන්නේ දේවදූතෙක්. ඒ දේවදූත සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේවදූතයෝ කීප දෙනෙක් ගැනම පැහැදිලි කළානේ. ඒ අතර එක්කෙනෙක් ලෙඩෙක්. එතකොට අපි ලෙඩ ඔක්කොම දකිනවා. දැන් අපි ඔක්කොටම තියෙනවා ව්‍යසනයක්. දැන් අපි ඒකට බයේ ජීවත් වෙනවා. දැන් අපිට හොඳට තේරෙනවා මරණ බය. එහෙනම් අපි මොනවද කරන්න ඕනි? මරණ බය වෙනතට වඩා හොඳට දැන් දැනෙනවා නම් බෙටද මැරෙනවා කියලා හිතුවේ නෑ. දැන් ඒක හොඳට දැනෙනවා. දැන් කරන්න ඕනේ වහ වහ පිංකම් කරගන්න ඕනේ. වහ කුසල් රැස් කරගන්න ඕනේ. හැමෝම අපහසුතාවයට පත් වෙලා ඉන්න වෙලාවේ Tamanට පුළුවන් නම් හැමෝටම උදව් කරන්න ඕනේ. නමුත් එහෙම හැංගීමක් ධර්මයේ නොදන්න නිසා සමාජයෙන් දකින්න ලැබෙන්නේ හරි අඩුයි. සමහරලාට නැති හිගයක් මවාපාල බඩු බාහිරාදී බලාපොරොත්තු වෙනවට වඩා බොහොම වේගින් ඉහළ යනවා. එකම වෙලඳ පොලින් උදේ අරගත්ත භාණ්ඩයේ හවස අරගන්න ගියහම උදේ ගත්තට වඩා ගාණ වැඩි. ඉතින් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ධනවත් වෙන්න වීරිය කරන හැටි. නමුත් ඒ උත්සාහ කරන පුද්ගලයාද හෙට දවසේ මේ තත්ත්වයට ගොදුරු වෙලා මෙලවත් හරින්න පුළුවන්. නමුත් මේ කපටිකම් කර කර හම්බ කරපු ධනය ඔහුත් එක්ක එනවනම් හොඳයි. නමුත් කවදාවත් ඒ වස්තුව ඔහුත් එක්ක එන්නේ නැහැ. ඒ සියල්ල මහ පොළොව උඩ දාලා ඔහු විතරක් තනියම ගිහිල්ලා. ඒතර මොනවද අරන් යන්න හම්බ කරලා තියෙන්නේ? මේ කපටිකම් කර කර වංචා කර කර හම්බ කරපු ඔක්කොම ලෝකයට දාලා ගිහිල්ලා. ඒතර මේ උතුමන්ට නිග්‍රහ කරනවා බොහෝම කැමැත්තෙන්. ඒතනක බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන අය, ධර්මයට චෝදනා කරන අය, සංඝරත්නයේ තරාතිරමක් හිතන්නේ නැතුව චෝදනා කරන අය, සමහරට මොනව දැනගෙනද චෝදනා කරන්නේ? ඒ තුලින් රැස් කරගන්න අකුසල් ප්‍රමාණයන් මෙපමණයි කියලා සීමාවක් නෑ. නමුත් චෝදනා එල්ල කරනකොට බොහෝම සතුටින් තමයි චෝදනා කරන්නේ. මෙන්න මේ ආදී වශයෙන් කාරණා රාශිය මේ කාරණාවත් එක්ක අපිට ගොනු කරලා සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපිට තව හිතාගන්න දේවලුත් ඕන තරම් තියෙනවා. අකුසල් රැස් කරනකොට පුජ්‍යලයා කොයි තරම් කැමැත්තෙන්ද ඒකට යෙදෙන්නේ. හැබැයි ඔහු අකුසල් කියලා කල්පනා කරන්නේ නැහැ සමහර වෙලාවට. ඒ ඉතින් බණ අහලා නැති නිසා, ශ්‍රද්ධාව නැති නිසා. බණ අහලා තියෙනවා නම්, ශ්‍රද්ධාව තියෙනවා නම්, සීලයට කැමැත්තක් තියෙනවා නම් කවදාවත් අකුසල් කරන්න හිතෙන්නේ නැහෙනි. ඉතින් බණ අහලත් නැති නිසා, අකුසල විපාකයක් නොදන්න නිසා, කර්මයේ කර්මඵලයේ නොවැටෙන නිසා ඌ අකුසලයටම බර වෙනවා. බොහොම සතුටින් ඒක කරගෙන යනවා. හැබැයි විපාක විඳිනකොට අති දීර්ඝ කාලයක් නිමක් නැති දුක් සතර අපායම විඳිනවා. අන් ඒ කාරණාව අපි අපේ ජීවිතවලට හැම කටයුත්තක් ළඟම එකතු කරන්න ඕනේ. අපි භාග්‍යතුන් වහන්සේ කවස්ථාවක දේශනා කොට වදාලා, මහණෙනි, මහත් වූ ලාභයක් ඔබලාට අවශ්‍ය නම් ඒ මහත් වූ ලාභේ වෙනුවෙන් පුංචි පුංචි ලාභත් හරින්න කියලා, මහත් සැපයක් වෙනුවෙන් පොඩි පොඩි සැපත් හරින්න කියලා දේශනා කළේ. මොකද මේ මහත් වූ ලාභය සතර අපායෙන් මිදිච්ච උතුම් නිවන් සෝය වෙනුවෙන් මේ ලෝකෙ වින්දනය කරන අකුසල් සහිත සැප අත්හැරලා දාන්න කියලා දේශනා කළා. මේ කාරණාව ගැඹුරටම සඳහන් කරනකොට නම් දෙව් සැපේ බඹ සැපයත් අත්හරින්න කියලා දේශනා කරන්නේ. නිවන් සැපේ වෙනුවෙන් දෙව්ලොව ප්‍රාර්ථනා කරන්නත් බඹලොව ප්‍රාර්ථනා කරන්නත් නෙමෙයි, උතුම් නිවන් සැපේටම යන්න කටයුතු කරන්නේ. එනි අපි මුලින් ප්‍රාර්ථනාව ගැන වචනයක් සඳහන් කළා. ඒ නිසා අපි ප්‍රාර්ථනාවක් නිවන වෙනුවෙන් නමුත් ගොනු කළ යුත්තේ ඊටාම ඉක්මන් භවයක, ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න මේ කුසල් හේතු වෙන්න ඕනේ කියලා. එතකොට ඊටාම ඉක්මන් භවයකින් කියලා සඳහන් කළේ. දැන් අපිට සමහරලාට අපි කාටවත් කියන්න බෑනේ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුල දීම මට නිවන් අවබෝධ වේවා කියලා. අපිට එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.
ඒ අතරේ සමහර ප්‍රාර්ථනා අපි දකිනවා මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දැකලම නිවන් දකින්න ලැබෙන්න ඕනේ කියලා. ඉතින් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දැකලම නිවන් දකින්න නම් අපි මේ ජීවිතේ කොයිතරම් සූදානම් වෙන්න ඕනේ දෙයකට. මොකද මෛත්‍රී වර්ණාවාගේ තැන්වල සඳහන් කරලා තියෙනවානේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ කවුද? මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ නොදකින්නේ කවුද කියන කාරණාවල්. ඉතින් මේ ගාථා රත්නයේට අනුව අපි සාකච්ඡා කරපු මේ වාගේ අකුසල කර්මයන් කර කර ජීවත් වෙනවා නම් දැන් හිතන්නකෝ මේ කාලේ කෙනෙක් අවීචියට ගියොත් දැන් නන්ද අවීචියට ගියා. නන්ද අවීචියට යනකොට මිනිස්සුන්ගේ පරමාවශ්‍ය තිබුණේ 120. තාමත් මිනිස්සුන්ගේ පරමාවශ්‍ය තියෙන්නේ අවුරුදු 120. ඒ පරමාශි අවුරුදු 100 පල්ලහැට බැස්සට පස්සේ මිනිසුන්ට ධර්මයේ තේරෙන්නේ නැහැ. හැබැයි අවීචී අන්තරකල්පයක් ඉන්නවා කියලා කියන්නේ නන්දට ආපහු අවීචීන් ගොඩෙන්න වෙන්නේ ඊළඟ අන්තරකල්පේ මිනිසුන්ගේ ආයුෂය අවුරුදු 100ත් 120ත් අතර වාගේ කාලේ. ඉතින් ඒ වෙනකොට මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ උලංගවත් ලෝකේ නැහැ. එතකොට කොච්චර දේවල් අපිට හිතර කටයුතු කරන්න සිද්ධ වෙනවද? නමුත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ රහත් වෙන්න ප්‍රාර්ථනා කළත් අපිට නිශ්චිතවම කියන්න බෑ ඒක වෙයි කියලා. පිළිතුරු එහෙම වෙනවනම් මෙච්චර ඈත මේ සංසාරේ එන්න ඕනේ නෑනේ. අනවතග්ග සංයුත්තේ දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එකම අම්ම කෙනෙක් විනුවෙන් අඬාපු කඳුළු සාගර ජලයට වඩා වැඩි කියලා. ඉතින් හිතන්නකෝ ඒ කාරණාවම මහා සාගර ජලයට වඩා කඳුළු සාගරයක් පිරෙන්න එකම අම්මෙක් වෙනුවෙන් මේ සංසාරේ අඬලා තියෙනවා නම් බුදුවරු කෝටි කීයක් පහු කරන්නේ නැද්ද අපි? මොනතරම් බුදුවරු දකින්නේ නැද්ද අපි? ඉතින් තාම ඕක උනේ නැහෙනේ. එහෙනම් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ළඟ ඒක කරගන්න පුළුවන් වෙයි කියලා අපි දන්නේ නැහෙනේ. ආන් ඒකයි ඉතාම ඉක්මන් භවයක ඒක ඊළඟ භවෙ වෙන්නත් පුළුවන්. එතකොට ඉතාමත්ම කෙටි කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අපි ශාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන් නිවන් දැකපු උත්තමයන් වහන්සේලා අතර මුලින්ම ඉන්නේ දාරුචීරිය මහරහතන් වහන්සේ. මේ භාග්‍යතුන් වහන්සේ මගදී මුණ ගැහෙන්නේ ස්වාමීනි මට ඉතා කුඩා දේශනාවක් ඇති කියලා කියහමයි භාග්‍යතුන් වහන්සේ බැලුවේ. ඉතින් මේ මහපාරේ පිණ්ඩපාතේ වඩින ගමන් තම අනුශාසනාව කළේ. මාස ගණන් සුමාන ගණන් කර්මස්ථාන අරගෙන ගිහිල්ලා භාවනා කළේ නැහැ කොහෙවත්. ඒ දේශනාව අතරෙම රහත් වෙනවා. ප්‍රතිපදාව හරි සැප සහිතයි. ඉතින් දුක් සහිත ප්‍රතිපදාවෙන් රහත් වෙච්ච අයත් ඕන තරම් ඉන්නවා. අවුරුදු ගණන් නොඑක් දුක් විඳ විඳ භාවනා කරලා රහත් වෙච්ච උත්තමයෝ ගැනත් අපි අහලා තිනවා. චක්කුපාල ආදී මහ තෙරවරු නිදි මරපු තරම් අන්තිමට සව් කෙලිස් ප්‍රහීණය කරන ඇස් දෙකත් පුපුරලා ගියා. සංසාරි කර්මයක් තියෙනවා. නමුත් මේ ජීවිතේ හේතුව නිදි මරපු එක. පෙර කර්මයක් තියෙනවා ඒකට. හැම කර්මයක්ම විපාක දෙනකොට මේ කාලේ හේතුවයි පෙර සම්බන්ධයයි දෙකම තියෙනවානේ. මේ කාලේ හේතුව නිදි මරපු එක. ඉතින් එහෙම දුක් වෙන්නේ නැහැ. සැප සහිත ප්‍රතිපදාවෙන් කියන්නේ ඒකයි. මේ නිවන සාක්ෂාත් කරන්න ප්‍රාර්ථනා කරගන්න ඕනේ. එතකොට ඊටාම ඉක්මන් භවයක කියලා කිව්වොත් ඊළඟ භවයේ ඒක වෙනවනම් හොඳයි. එහෙම නැත්නම් තව ආත්ම 100ක් විතර යන්නත් පුළුවන් ඒ ඉක්මන් භවයේ එන්න. ඉතින් ඔය අතරේ අපි කැමති නැහැ සතර පායට යන්න. ඒ අතරේ අපි දෙව්ලෝව උපදිනවා නම් මනුලෝව උපදිනවා නම් අපි කැමතියි. ආන් ඒ නිසා අපි වහවහ පිංකම් කරගත යුතුයි. එතකොට මේ නිවන සාක්ෂාත් වෙනතුරු මේ කුසලය සතර අපා දුකක අපි භාජනය කරන්නේ නැතුව සුගතියෙන් සුගතියට ගමන් කරවනවා. ඒක කුසලයට දෙන ලොකු හැකියාවක්. ඒකයි බුදුරජාණන් වහන්සේ මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කොට දේශනා කොට වදාළේ මහණෙනි පිනට බය වෙන්න එපා. මහණෙනි පින කියලා කියන්නේ සැපයට නමක්. එන යමෙක් පින් රැස් කරනවා කියලා කියන්නේ
සැප එකතු කරගන්නවා කියන එකයි. ඒ කොයි කාලෙටද සංසාරෙට සැප එකතු කරනවා. නමුත් ඕක තේරුම් ගත්තේ නැති අය සැප විඳින්න කියලා උදේ ඉඳලා රෑ වෙනකන් අනන්ත දහදුක් විඳිනවා. මේ ජීවිතයේ සැපක් විඳින්න යමක් හම්බ කරගන්න හොඳින් හෝ නරකින්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එහෙම නෙමෙයි. මේ ජීවිතයේ යම් දුකක් තියෙනවද ඒ දුක මතු සංසාරයේද එපාද ඒ දුකෙන් අත මිදෙන්න නම් මේ ජීවිතේ පුළුවන් තරම් පින් කරන්න කියලා. නමුත් වර්තමානයේ හුඟක් අය පින් කරන්න යමු කියලා කතා කරාම බලන්නම් කියලා තමයි කියන්නේ. බණක් අහන්න යන් සිල් ගන්න යන් කියලා කතා කරාම බලන්නම් කියලා කියනවා. පුළුවන් වුණොත් එන්නම් කියලා කියනවා. උත්සාහ කරන්නම් කියලා කියනවා. එන්න නම් කැමති මේ වැඩ ඉවර වෙන දවසක් නැණි කියලා කියනවා. නමුත් මේ ඒ පැත්ත නතර කරලා මේ කරන වැඩ සමහර හෙට දවසේ දාලා යන දෙයක්. නමුත් ඒක නතර කරලා අද දවසේ ගිහලා සිල් ගත්තා නම් අර ඔක්කොම මෙහෙ දාලා ගියත් හෙට යනකොට ඒක අරන් යනවා. අන් ඒ කාරණාව අපි මනාව ජීවිතේ තේරුම් අරන් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවණ්ඩ කතා කරලා කියනවා මහරජේ මගේ ශාසනයේ ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෝ වගේම ඊතා සදහවත් කුල දුහිතෘන්ද පැවිදි වෙනවා. පෞකාර සල්ලාලියෝ නිසා ඒ අයගේ බ්‍රහ්මචර්යාවට අන්තරාය කර වෙනවා. එහෙනම් භික්ෂුණීන් වහන්සේලාට වනාන්තරයේ වැඩ ඉන්න එක අනතුරුදායකයි. නගරයේ තුල ආරක්ෂා සහිතව වැඩ ඉන්න උන්වහන්සේලාට සුදුසු පන්සලක් හදන්න කියලා. මේ සිද්ධීන් පස්සේ කොසල් රජු බුදුරජාණන් වහන්සේගේ සිහිපත් කිරීමෙන් භික්ෂුණීන් වහන්සේලාට වැඩ ඉඳීම සඳහා භික්ෂුණී ආරාමයක් නගරය තුල ඉදිකරන්න යෙදුණා. ඉතින් එදා ඉඳලා භික්ෂුණීන් වහන්සේලා වනාන්තරගතව වැඩ සිටිනේ ආරක්ෂා සහිතව තමයි වැඩ ඉන්නේ. වනාන්තරයේ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නෝ නගරයේ ගිහි ශ්‍රාවකයෝ වැඩ ඉන්නෝ ඔය අතර භික්ෂුණීන් වහන්සේලාගේ ආරාම තියෙනවා දෙපැත්තෙම රැකවරණේ. උන්වහන්සේලාට හදලා තිබුණා මේ සංසාරයෙන් එතෙර යන්න. බුදුරජාණන් වහන්සේගේ කරුණාව මෙපමණයි කියන කාරණාව අපිට කවදාවත් තීරණය කරන්න බෑ. අපේ භාග්‍යතුන් වහන්සේ ඊටාම කෙටියෙන් මේ කාරණාව පැහැදිලි කළේ. මේ ගාථා රත්නේ දිගහැරලා දේශනා කරනවා නම් තව කොයි තරම් කරුණු සාකච්ඡා කරන්න පුළුවන්ද? නමුත් සම්පින්දනය කරලා අකුසල් කරන පුජ්‍යලයා අකුසිතේ කරන වෙලාවට ඒක මී වගේ දකිනවා. නමුත් විඳවනකොට ඒක කොයි තරම් කාලයක් කොපමණ විඳින්න වෙයිද කියන කාරණාවවත් ඔහුට නොතේරෙනවා කියලා සඳහන් කරාම උපන්දා ඉඳලා යමක් කමක් තේරෙන දවසේ ඉඳලා මරණ මංචකේ දක්වාම අපි කරන අකුසල් මෙතනදී කතා කරලා තියෙනවා. ඒ අකුසල් වල විපාක ගැන සඳහන් කරලා තියෙනවා. නිමි ජාතක කතාවේ නිමි රජ්ජුරුවන්ට මාතලේ දිව්‍ය පුත්‍රයා පෙන්වන නිරය විස්තරය සාකච්ඡා කරමින් දේවදූත බාල පණ්ඩිත ආදී සූත්‍ර සාකච්ඡා කරමින් මේ කර්මයේ විපාකයේ පෙන්න දීර්ඝව සාකච්ඡා කරන්න තියෙන ධර්ම කාරණාවක් මේ සම්පින්දනය කරලා තියෙන්නේ. නමුත් අපිත් හැමෝම දන්නවා පවට අපි හරි කැමති පිනට අකමැති. පවට ඕන තරම් නිදි මරන්නත් පුළුවන්. බණක් අහන්න ගියාම සමහරලාට දේශනාව ඉවර වෙන්න කලින් වාඩි වෙච්ච තැන නිින්ද යනවා. නමුත් රූපහණී දිහා බලාගෙන ක්‍රීඩා තරඟයක් දිහා බලාගෙන චිත්‍රපටියක් දිහා බලාගෙන ඉන්නකොට අමාරුවෙන් එස් පොඩි කර කර හරි අපි බලනවා. බලන්න වෙනස කොච්චරද කියලා. ඒ කාරණාවන්ගෙන් තව ලොකු කරුණ තේරෙනවා. අන්ගේ නිසා අකුසලයෙන් ඈත් වෙලා කුසලයේ මත පිහිටන්ඩ අකුසලයේ සුළු කාලයයි සැපගෙනල්ලා දෙන්නේ. නමුත් කුසලය අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් කල්ප ගණන් සුවයටපත් කරනවා. අකුසලයට වඩා කුසලය හරි බලවත්. ඒ බලවත් වූ කුසලෙහි යෙදිලා මෙලව පරලව සුවපත් කරගෙන ඒ ප්‍රාර්ථනා කරන උතුම් අමානි මහනිවනින් සැනසෙන්න අපි සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා 2022 පළවෙනි මාසයේ 22 වෙනි දිනට ජන්මාන්තරගත වී
වර්ෂයක් සම්පූර්ණ වන අයි සෝමලතා ගුණසේකර ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් මීට වසර දෙකහමාරකට පමණ පෙර මිය පරලොව ගිය එම් ධර්මදාස පීරිස් පියාණන්ටත් මීට වසර 17කට පෙර අභව ප්‍රාප්ත වූ ඩබ්ලිව් ජී චන්ද්‍රසිරි ස්වාමි පුරුෂයාටත් මීට සති දෙකකට පමණ පෙර පරලොව සැපත් වුණ ඒ.එම්. කේ බණ්ඩාර සොහොයුරාටත් පින් පමුණුවන අරමුණින් මේ උතුම් පුණ්‍ය කර්මයේ සිදු කරන බව සිහිපත් කරනවා මේ පින්කමට දායකත්වයෙන් සහ සම්බන්ධ වූ ඉනෝකා සොහොයුරියටත් දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර සියලු දෙනාටම මේ දුක්ඛිත සසරින් ඊටම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා දායක පිරිස ප්‍රාර්ථනා කරනවා සදහවත් දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිර ජීවනයේ සැලසේවා ඊටම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ කුසල් හේතු වේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරමු ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලීන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ